아누와차니 감마니 මේ යහපත් කර්මාන්තයන්ගේ යහපත් ක්‍රියාවල යෙදෙන්න කියන සීලාදී ගුණ ධර්ම රකිමින් යහපත් කර්මාන්තයන්ගේ යෙදෙන්න. එතන අර ආජීවයේ ගැන නෙමෙයි කියන්නේ. එතන පෙන්වන්නේ යහපත් ක්‍රියාවල යෙදෙන්න කියලා. යහපත් ක්‍රියාවල යෙදෙනවා කියන්නේ ජීවිතය තුළ තමන් ඔන්න දානමය පින්කම් සංවිධානය කරනවා. කවුරු හරි දානයක් දෙනකොට ගිහිල්ලා උදව්වක් කරන. හැම වෙලෙම කාට හරි පිහිටක් වෙනවා. අනී අනුන්ට උදව් කරන්න ඕනේ. එක්ක සමහරු ඉන්නවා කුඹුරක් කරනවා දැක්කොත් උදව්වට හරි ගිහිල්ලා මමත් උදව් වෙන්නද එක්ක ගහක් කපනවා දැක්කොත් ගිහිල්ලා ආ මමත් උදව් වෙන්න ගිහිල්ලා උදව් වෙනවා එතකොට ඒ වගේ යහපත් ක්‍රියා කෙනෙක් කල්පනා කරන අනේ කාටද උදව් කරන්නේ කාටද යහපතක් කරන්නේ අන්න හරි අසවල් කෙනෙක් පාරේ වැටලා ඉන්නවා ගිහිල්ලා උදව් කරනවා මේ ලංකාවේ අපේ මිනිස්සු තුල මොන අඩුපාඩු මොන ප්‍රශ්න තිබුණත් මහා පුදුම ගුණධර්ම තියෙනවා සමහර රටවල් වල වාහන හැප්පිලා මිනිස්සු ලේ දාගෙන ඉන්නවා බලාගෙන යනවා නිකම් බහින්නේ නෑ එතන පණ ඇදලා දඟලලා මැරුණත් අත තියන්නේ එක්ක ෆොටෝ ගහනවා එක්ක පොලිසියට හරි ඒ අංකයකට කෝල් එකක් දීලා එනකන් ඉන්න අපේ රට එහෙම නෙමෙයි වාහන නවත්තලා ලේ පෙරාගෙන හරි වාහනේ ලේ ගාගෙන හරි ඉක්මනට තමන් ගැන හිතන්නේ නැතුව යන ගමන පැත්තක දාලා ඉස්පිරිතාල වලට අරගෙන ගියායි හිටියා දැන් එන්න එන්න ටික ටික මේ ගුණධර්ම නැති වෙන තත්වයක් ඇති වෙන්න පුළුවන් හැබැයි එදා අතීතේ මේ ස්වභාවය තිබුණා කෙනෙකුට උදව් කරන ස්වභාවය කොහේ හරි කාට හරි කරදරයක් කියලා දැනගත්ත ගමන් තමන්ට උනා වගේ හිත උණු වෙනවා කොහොමද පිහිට කියලා මිනිස්සයන්ගේ දුකේදී පිහිට වෙන ස්වභාවයක් තිබුණා යහපත් ක්‍රියාවලයේ දෙනවා කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් ඒකට ගිහිලා උපකාර කරනවා වචනෙන් හරි ආශිර්වාදයක් අනේ කොච්චර දෙයක්ද මට එන්න බැරි වුණත් මම වචනෙන් හරි ආශිර්වාද කරනවා කියලා උදව් කරනවා දැන් ඔබ ඒ වගේ අහලා ඇති මග මානවකයා සක්‍රදේවියෝ සක්‍ර පදවිය ලැබුයි මේ දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවියෝ ඔය තනතුරට පත්ුණේ සසර කරපු මහා විශාල පිනක් බොහෝ කාලයකට පෙර එදා මනුස්ස ලෝකේ මග මානවකයේ හැටියට ඒ කාලේ ගම්මානේ ගැන බුදුහාඳුර පෙන්නන මහණෙනි ඔය මග මානවකයා එදා ওই සක්‍ර දෙවියන් මනුස්ස ලෝකේ හිටපු කාලේ ඒ ගමේ මිනිස්සු මේ ගම මහා කැලයක් කියන ගස් කඩාගෙන වැටිලා ගස් උඩින් පැනලා වැටි වැටි යනවා පාරේ ගල් තියෙනවා බොරළු තියෙනවා ගස් හැ හටගෙන තියෙන කවුරුත් තනකොළ ගහක් උගුල්ලන්නේ නැහැ පාර සුද්ධ කරන්නේ ඒ දනු කඩාගෙන වැටලා වතුරේ බහැලා පීනගෙන හරි ගහක ඉල්ලීගෙන හරි එහා පැත්තට යනවා හදන්නේ මෙහෙම ජීවත් වෙච්ච පරිසරයක් තිබිච්ච ගම්මානික මේ මග මානවකයා දවසක් පාරේ යනකොට කල්පනා කරා අනේ මේ මිනිස්සු ගස්වල වැදි වැදි අතු වලින් පැන පැන මේ ගල්වල හැපි හැපි මම මේ වයින් කරන්න ඕනේ කියලා මේ ගල් උස්සලා ඉවත් කරලා අර පාරට වැටලා තිබ්බ අතු කඩලා අයින් කරලා පාර අතු ගාලා ලස්සනට පාරක් සකස් කරලා බලාගෙන හිටියා මිනිසු බොහෝම හොඳට පාරේ යනවා කරදරයක් නැතුව මේ පාරේ ගමන් කරනවා ඒක දිහා බලලා සතුටු වුණා අන්න යහපත් කර්මාන්තයන්ගේ යෙදিলা සතුටක් ලැබෙනවා ඒක දිහා බලලා සතුටුන පහවදා උදේම නැගිටලා කල්පනා කරා මම තව ටිකක් පාර සුද්ධ කරන්න ඕනේ මේකට ආයුධයක් හදා ගන්න ඕනේ ඊට පස්සේ ආයුධයක් හදාගෙන ඇවිල්ලා පාර උදුළු ගන්න අර ගස් කපලම අයින් කරලා පාර ලස්සනට උදුළු ගාලා සුදු ඇලි ඇතිරුවා බලාගෙන හිටිය මිනිස්සු සතුටු වෙනවා ඊළඟට කල්පනා කරා මේ පාරේ ගොඩාක් මිනිස්සු යනවනේ පිපාසයෙන් යනවා ඇති පැන් ටිකක් පිරිසිදු පැන් ටිකක් ගෙනල්ලා තියන්න ඕන කියලා තිබ්බා පැන් හලක් හැදුවා මිනිස්සුන්ට ඔහොම කරනකොට යාළුව හිටියා 33 දෙනෙක් මේ යාළුව ඇවිල්ලා ඇහුවා මොකද මං බොයි කරන්නේ වැඩ නැද්ද උඹට ඊට පස්සේ කිව්වා බලන්න මේ මිනිස්සු මේ කොච්චර ලස්සනද මේ පාර දැන් අර යාළුවෝ ටිකත් මේකට එකතු කරගත්තා අපිත් එනවා උදව්වට අපිත් එනවා උදව්වට කියලා මේ පිරිසත් උදව්වට දැන් මග මානවකයා යාළුවෝ 33 දෙනාත් එකතු කරගෙන උදේ පාන්දර නැගිටලා ඉනවා මිනිස්සුන්ට උදව් කරන කඩාගෙන වැටිච්ච ගෙවල් මේ 33 දෙනා එකතු වෙලා හදලා දෙනවා මම්මාවත් හැදුවා පාරවල් හැදුවා පොකුණු හැදුවා පැම් පොකුණු සකස් කරා පාරවල් වල යන අයට මේ පහසුකම් සැලසුවා ඒ දනු පාලං හැදුවා දැන් මේ රජයක් කරනවා වගේ මේ තරුණයෝ 33 දෙනෙක් එක්ක එකතු වෙලා මග මානවකයක් ගමක් ලස්සනට හදනවා කාලයකට පස්සේ ගම්පතියා මේ ගමට එනකොට ආරංචි ආව මේ ගමේ මෙහෙම ලස්සන ගමක් තියෙනවා ගම්පතියාව ආරංචිලා මොකද්ද මේ ගමට උනේ කියලා බලන්න එනකොට පුදුම ලස්සන ගම ඉරිසියාව ඇති වුණා ගම්පතිය කල්පනා කරේ අකෝ මමයි රජුරුවන් පත් කරපු ගම්පතිය මේ කොහෙවත් ඉන්නේ වුන් ඇවිල්ලා මේ ගම හදලා මුන්නේ ලකුණු ටික දාගන්න කියලා දෙන්නම් වැඩි කියලා ගිහිල්ලා රජුරුවන්ට ගිහිල්ලා කිව්ව රජතුමනි ගමේ හොරු ටිකක් ඉන්නවා කිව්ව ගම විනාශ කරන
මුන්ටන මොකක්හරි කරන්න ඕන කිව්. රජවරු තහන්නේ බලන්නේ නෑ ඒ මොහොතේ මන කරා උස්සගෙන ඇදගෙන වරෙල්ලා කියෝ. ඔවුන් අලි ලව්ව පාගවල මරන්න ඕන කිව්. දැන් ඔන්න මග මානවක 33 දිනායක රජුරුව ඉදිරියට රාජබටිව අල්ලගෙන කියලා ඉදිරිපත් කළා. රජුරුව කිසිම වග විභාගයක් නෑ අර ගම්පතියා කියපු මේ කේලම විශ්වාස කළා. ඒ මොහොතේ මන කරා කරවටක් පොළොවේ වල්ලලා ඇතා ලව්ව පාගවන්න කිව්. දැන් මග මානවක ඇතුළු 33 දෙනා පොළොවේ වැල්ලුවා. බෙල්ල දක්වාම පොළොවේ වල්ලලා ඇතා පාගවන්න එනකොට මග මානවකයා 33 දෙනාට කියන බය වෙන්න එපා, තැති ගන්න එපා. අපි කරේ යහපත් දෙයක්. අපි මෛත්‍රිය වඩමු. ඔය ඇතාටත් සත්‍යයටත් මෛත්‍රිය වඩන්න, රජ්ජුරුවන්ටත් මෛත්‍රිය වඩන්න කියද. එතකොට බලන්න මග මානවක එදා කොච්චර දියුණුද කියලා. මෛත්‍රිය වැඩුවා. ඇතා ළඟට ගෙනාපු ඇතා කෑ ගහගෙන පස්සෙන් පස්සට ගියා. ඇතා ඇතා ඉන්නේ ළඟට. රජ්ජුරුව පුදුමයට පත් වුණා. ඇත්ගොව්වට කිව්වා කොහොම හරි ඇතාව ගෙනිහිලා පාගවන්න කිව්වා. ඇතා නෙවෙයි ළඟට එන්නේ, පස්සෙන් පස්සට යනවා. රජ්ජුරුවන්ට හිතුණා මුන් ළඟ බලවත් මන්තර ඇති, ඇත්තු බය කරන. ඔළුව වහන්න කිව්වා. පැදුරු වලින් ඔළුව වස්සලා පාගවන්න කිව්වා. දැන් අර 33 දෙනා මග මානවයක එක්ක ඔළුව වැස්සෙව්වා. ඇතා අරගෙන එනකොට ඒත් ඇතා පස්සෙන් පස්සට යනවා. අන්තිම රජ්ජුරු ඔක්කොම ගොඩ ගන්න කිව්වා. ගොඩ අරගෙන රජ්ජුරු ළඟට ගෙන්න ලැහු ඇත්ත කියාපල්ලා කිව්වා. උඹලා ළඟ ඇත්තු පන්නන මන්තර වගේක් තියෙනව නේද ඇහු. මොනවද ඇහු උඹලගේ මන්තර? එතකොට මග මානවකයා කියනවා රජතුමනි අපි ළඟ තියෙන මන්තරේ අපි උදේම නැගිටලා හිතන්නේ අනේ කාටද පිහිට වෙන්නේ, මොකද්ද යහපත් දෙයක් කරන්නේ, කොහොමද මේ ගමේ මිනිස්සුන්ට පිහිටක් වෙන්නේ කියලා. අපි උදේ පාන්දර ගිහිල්ලා අපි පාරවල් හැදුවා, ඒදනු හැදුවා, පාලම් හැදුවා, ගම පිරිසිදු කරා, ගෙවල් හදලා දුන්න. අපි ඌව තමයි කිව කරේ. රජ්ජුරුව බලන්න කීවා. රජ්ජුරුව පිරිස යොදවලා විස්තර ගත්ත. බලනකොට අනේ රජ්ජුරුවන්ට වැරදුනා. රජතුමා මේ මග මානවක ඇතුළු 33 දෙනාටම ගම්වරයක් බැගින් ගම් පත් කරලා ඔවුන්ට වෙනම නිවාස හදලා දීලා ඔවුන්ට තනතුරු දීලා රජ්ජුරුව ඔවුන්ව රාජ්‍යකාරී කටයුතු වලට පවා සම්බන්ධ කරගෙන ගම්පතියට දඬුවම් කරා. එදා මේ මග මානවකයා ජීවත් වෙලා ඉන්න තාක් කල් රජ්ජුරුවන්ගෙත් උදව් උපකාර ඇතුව බොහෝ පින්කම් කරමින් මිනිස්සුන්ගේ යහපත උදෙසාම යහපත් කර්මාන්තයන් යෙදුණා කියන. ඒ නිසා මේක මහ විශාල පිනක්. ඒ පිනෙන් තමයි සක්‍ර දෙවියන් වෙලා පහළ වෙන්නේ. අද දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් හැටියට අපි බොහෝ පිරිසක් සක්‍ර දෙවියන්ට පින් දෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සෝවාන් ඵලයට පත් වුණා. මේ දෙව්ලොව සැප සම්පත් විඳිමින් සෝවාන් ඵලයට පත් වෙලා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් හැටියට වැඩ ඉන්නේ ඔය රැස් කරගත්ත පින නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අනවජ්ජානි කම්මානි, යහපත් ක්‍රියාවල යෙදෙන්න, යහපත් කර්මාන්තයන් යෙදෙන්න. දැන් බලන්න පින් කරගන්න පුළුවන් රස්සාම කොච්චර ලැබෙනවද කියලා. තමන්ට දැන් සෞඛ්‍ය සේවය වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. මහ කොච්චර පින් කරගන්න පුළුවන්ද? ඒ නිසා දැන් කෙනෙකුට අපි හිතමු කසල සෝදකෙක් වෙන්න පුළුවන්. ඔබ හිතන්න එපා අයියෝ මේ මොනවද මං කරන්නේ. නමුත් ඔහු කරන්නේ අර වගේ මග මානවකයා වගේ. ඔබට පුළුවන් නම් හිතන්න මම මේ පාරවල් වල මේ පාරවල් පිරිසිදු කරනවා, මම මේ පාර පිරිසිදු කරේ නැත්නම් මිනිස්සුන්ට කොච්චරනම් අපහසුවක්ද. කුණු අදින කෙනා, වැසිකිළිය ඇදලා සුද්ධ කරන කෙනා මොනතරම් පිනක්ද කරගන්නේ. ඒ නිසා තමන් කරන යහපත් දී වටිනාකම තේරුම් ගන්න පුළුවන් නම් හැම දිනාටම තමන්ගේ රැකියාව තුළ ඒකේ යහපත පැත්ත නිවැරදි කර්මාන්ත හිතන්න පුළුවන් නම් ඒක පිනක් බවට පත් කරගන්න පුළුවන්. ඒක සේවාවක් හැටියට හිතන්න. ඒ නිසා යහපත් කර්මාන්තයන්ගේ මේ දෙන්න කියන ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඉතින් එහෙමනම් පින්වතුනි අනවජ්ජානි කම්මානි, යහපත් ක්‍රියාවල යෙදීම, යහපත් කර්මාන්තයන්ගේ යෙදීම, අනුන්ට උදව් උපකාර කරමින් යහපත් ජීවිතයක් ගත කිරීම මහා මංගල සූත්‍රයේ මංගල කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මහා මංගල සූත්‍රයේ ගාථාවෙන් ගාථාවට මේ මංගල කාරණා ඔබට ටික ටික පැහැදිලි කර කර දෙනවා.
ඔබ කොච්චරනම් මංගල සූත්‍රය කියලා ඇද්ද? තුන් සූත්‍රය කියනවා, තුන් සූත්‍රය කියනවා, ඔය පෙරලපල්ලා මහා මංගල සූත්‍රය කියලා ඕක කියාගෙන යනවා. හැබැයි මේ ගාථා කටපාඩම් වුණත් මේ ගාථාවේ අර්ථයෙන් අර්ථයට විමසගෙන විමසගෙන යනකොට මොන තරම් ගැඹුරක් මේ ධර්මයේ තුල තියෙනවද? මේ කාරණා, මේ අංග ඔබේ ජීවිතය තුළ ඔබට ඇතුල් කරගන්න පුළුවන් නම්, මේ අංග ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඔබට මොන තරම් යහපතක් ජීවිතේ උදා කරගන්න පුළුවන්. ඒ නිසා සජ්ජායනා කළ පමණින්, පිරිතක් හැටියට හඬ නගා මේක කියූ පමණින් ආශිර්වාදයක් ලැබෙනවා නම්, මහා මංගල සූත්‍රයේ සඳහන් මංගල කාරණා 38 නෙමෙයි, අඩු ගාන කීපයක් හරි ඔබේ ජීවිතය තුළ එකක් ඇති කරගත්තත් මොන තරම් යහපතක්ද? ඒ නිසා මේ ගාථාවල සඳහන් අර්ථ ඔබේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයේ තුළ ජීවත් වෙන්න උත්සාහයක් ගන්න. ඔබට මේ මහා මංගල සූත්‍රයේම ඔබේ ජීවිතයටත් මංගල කාරණා එකතු වෙන යහපතම උදා වෙන උතුම් දේශනාවක් බවටම පත් වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.